विश्वे आशीर्वादे सुबादा मे उपरितम बलयांगे शक्तिय आशीर्वादे मगे दरु हैब दिनाटम लेबेवा कियला मम प्रार्थना करना अद मम दरुवांट प्रबलतम मुदल आकर्षण गुरुकम पिलिबंदव किया देनट तमाय सूदाना वेने इपते अत्तटम दैन मे मुदल आकर्षण शक्तिय ओब वेतट ඒකාත්මික කර ගැනීමෙදී ආකර්ෂණය කර ගැනීමෙදී ඔබට ගුරුකම් සිදු කරන්නත් පුළුවන් අභ්‍යාස සිදු කරන්නත් පුළුවන් අභ්‍යාස කියන්නේ මොනවද අභ්‍යාස කියන්නේ අපි විසින්ම ප්‍රගුණ කරමින් අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ පරාසයන් වලට අරගෙන ගිහිල්ලා අපි විසින් සිදු කළ යුතු දේවල් ඊළඟට ඒක අපේ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රයෝජනෙට අරගෙන තමයි අපි සිදු කරන්නේ අපිට චිත්‍ර රූප මවන්නට පුළුවන් එහෙම නැත්නම් අපි වෙනත් අපේ ඇතුළාන්තේ අපි ශක්ති ආකර්ෂණ ප්‍රබවයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ අපේ ඕරාවේ ශක්තිය අපි භාවිතා කරමින් තමයි මේ ආකර්ෂණය සිද්ධ කරන්නේ ගුරුකම් වලදී එහෙම නෙමෙයි ගුරුකම් වලදී අපේ ඕරාවේ ශක්තිය තමයි අපි මේ වැඩි දියුණු කරන්නේ හැබැයි අපි එතෙන්දී අපේ ඇතුළාන්තයේ තියෙන ශක්තිය භාවිතා කරන්නේ නැහැ. අපි තෙන්දි පාවිච්චි කරනවා වෙනත් ශක්ති ආකර්ෂණ ප්‍රබවය. දැන් මගේ දරුවන්ට මම හැමදෙස්සෙම කියනවා ශාක හමුදාවෙන් ඔබ ඉන්න ස්ථානය බලගන්න ගන්නට ඕනෙමයි කියලා. ඇයි එහෙම කියන්නේ? ඔබේ කම්පන සංඛ්‍යාතයන් ඔබේ ශක්ති ශේෂ්ත්‍රය ඔබත් එක්කලා ඉන්න ශක්ති ශේෂ්ත්‍රත් එක්කලා ඔබේ ශක්ති ශේෂ්ත්‍රයේ තව ඉහළ කම්පන සංඛ්‍යාතයන් වලට ඔබට හැකියාව තියෙනවා නම් සුසර කරන්නට ඔබට විශ්වයේ ප්‍රබලතම ශක්තියට ආකර්ෂණය කරන්නට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මම දරුවන්ට හැමතිස්සෙම කියන්නේ අනිවාර්යයෙන්ම ඔබ ගැටෙන ශක්තියින් ඉහළ ශක්ති ශේෂ්ත්‍රවල තියෙන ශක්තියින් සමග ගැටීම සිදු කරන්නට ඕනි කියලා. එතකොට ඒකදී අපි ප්‍රබලවම පාවිච්චි කරන්නේ ශාක හමුදාව. ඉතින් ශාක හමුදාවෙන් වැඩ ගන්න දරුවෝ දන්නවා ඒක කොයිතරම් දරුවන්ට ඵලදායි වෙනවද කියලා. සමහර දරුවෝ ගොඩාක් ගැටලු තිබිච්ච දරුවන්ට තාම ඉක්මනින් තමන්ට අවශ්‍ය කරන දේවල් ලබා ගන්නට මුදල් ආකර්ෂණය කරන්නට ඉඩම් වාසනා ලබා ගන්නට විවිධාකාර දේවල් ලබා ගන්නට දරුවන්ට හැකියාව ලැබුණා මේ නිවැරදිව ශාක හමුදාවෙන් බලගැන්වීම මත. ඉතින් හරියට අභ්‍යාස ටික මම දීලා තියෙන වීඩියෝස් ටික බලන්න. එතකොට මොන වගේ ශාකද පාවිච්චි කරන්නට ඕනේ, ඒවා කොයි විදියට කොයි තැනද ස්ථානගත කරන්න ඕනේ, ශාක හමුදාව පාවිච්චි කරනකොට උදට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි හරි දිශාවේ දිශානතිය තුළ ශාක හමුදාව බලගන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ අදාළ ප්‍රතිඵල හරියට ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් හරියටම කියලා දෙන්නේ මේ විශ්වයේ සමග ඒකාත්මික වෙමින් මට ලැබෙන පරිවිදෝසේ දරුවන්ට ඒ තොරතුරු මං නිවැරදිවම දීලා තියෙනවා. ඒක ඒ විදිහටම සිදු කළ යුතුමයි. එතකොට ගුරුකම් වලදී දැන් මම දරුවන්ට හැමදාම කියනවා ඔබ ආශිර්වාද පලිගුසා හිරු මැනි අනිවාර්යම සූර්ය ශක්තියෙන් බලගන්වමින් තමන්ගේ ඕරාව බලවත් කරගන්න ඕනේ. තමන්ගේ මේ සිරුරත් එක්කලා ගැටෙමින් ශක්ති ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒ ශක්ති ශේෂ්ත්‍රයේ බල ගන්වනකොට තමයි ඔබ වෙතට ප්‍රබල ශක්තියින්ගේ ආකර්ෂණය සිදුවීම සිදු වෙන්නේ. ඉතින් එතකොට ඒක අනිවාර්යයෙන්ම දරුවෝ සිදු කරන්න ඕනේ. ඒක ඉටු කළ යුතුම දෙයක්. පැහැදිලිද? ඒ වගේ ගුරුකම් වලදී අපි විවිධ ද්‍රව්‍ය නැත්නම් ශක්ති ආකර්ෂණය සිදු කරන්නට හැකියාව තියෙන භෞතික දේවල් වල භාවිතය සිද්ධ කරනවා. සමහර වෙලාවට ඒක භෞතික දෙයක් වෙන්නට පුළුවන්, සුවඳ වෙන්නට පුළුවන්, විවිධ ඔබට නොපෙනෙන මානවලින් අපි විවිධ දේවල් භාවිතා කරමින් මුදල් ආකර්ෂණ බලය ඔබ වෙතට එකතු කිරීම සිද්ධ කරනවා. එතකොට ඒවා නිවැරදිව කරන විදිය පිළිබඳව මම දරුවන්ව හරි විදියට දැනුවත් කරනවා. සමහර දරුවෝ මේක හරියට තේරුම් ගන්නේ නැහැ. හරි විදියට දරුවන්ට මේ කියන දේ වටහා ගන්න නැති අවස්ථා මම දකිනවා. උදේට මතක තියාගන්න ගුරුකම් කියන්නේ එකක්. මේකදී අපි මේ සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණයට තමයි මේ ගුරුකම් කරන්නේ. මම මේකට ගුරුකමක් කියලා කියන්න හේතුව මට ඒක ලැබෙන විදිය අනුව. මොකද
මම මේ ඔබට කියන දේවල් මගේ දේවල් නෙමෙයි. මේ දේවල් මේ විශ්වය සමග ඒකාත්මික වෙමින් මට විවිධ නිමිති පහළ වෙමින් විවිධ පණිවිඩ ලැබෙමින් දරුවන්ට කියන්නට ලැබෙන දේවල්. එතකොට මේකට මමවත් අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. මේව මගේ දේවල් නෙමෙයි මට මේක ලැබෙන දෙයක්. ඒක නිසා ඒ අයිති මට ඒක ලබා දෙන ඒ විශ්වයේ ප්‍රබලතම බලයන්ට ස්තුතිවන්ත වෙමින් තමයි මම ඒක ඒ විදිහට නම් කරන්නේ. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ මේව ගුරුකම් කියලා. අභ්‍යාසවලදී තමන් ප්‍රගුණ කරමින් තමන්ට ඒ දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් දැන් මේ වෙනකොට දරුවන්ට බලන්නට පුළුවන් ශාරජී සිම්පල් ලයිෆ් FB page එකට ගිහිල්ලා page එකේ කොයි තරම්ද ප්‍රතිඵල ලබා ගත්ත දරුවෝ ඉන්නවද කියලා ඒගොල්ලන්ට මේ ගුරුකම් සිද්ධ කරලා. සමහර දරුවන්ට හිත් පහළ වෙන්නේ නැහැ මේ ගුරුකම් සිද්ධ කරන්න. ඉතින් දැන් මට මෙහෙම කියන්න ඕනේ. මේ මගේ YouTube channel එකේ මම ඇත්තටම එකතු කරන videos දරුවන්ට දෙන්නේ මට ඔබට කතා කර යුතු නිසා තමයි ඔබව බලගන්නට ඕනේ. මේ සමාජ සමග සුසර වෙන දරුවන් බලගන්නට අවශ්‍ය නිසා තමයි මම මේ videos දෙන්නේ. ඇත්තටම මම මේ video වලින් කිසිම විදියකින් ඒක නැරඹුම් වාර ගන්න පිළිබඳව views කියලා අපි කියන්නේ views පිළිබඳව මම තැකීමක් කරන්නේ නැහැ. views පිළිබඳව තැකීමක් කරනවා නම් මේ video මෙහෙම නෙවෙයි හදන්න ඕනේ. ඒවා හරි ලස්සනට අපි කියන්නේ quality එකට එහෙම හදන්න ඕනේ. මම එහෙම කරන්නේ නැත්නම් මට ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මා සමග සුසර වෙන දරුවන්ට මා සමග සුසර වෙන දරුවෝ කියලා කියන්නේ දරුවන්ට මා ගැන ආදරයක් තියෙනවා නම් මං ගැන ලොකු ලෙන්ගතුකම භක්තිමත් භාවයක් තියෙනවා නම් විශ්වාසයක් තියෙනවා නම් අන්නේ දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වන්න තමයි මම මේ වීඩියෝ හැමතිස්සෙම පළ කරන්නේ. එතකොට ඒවයේ නිවැරදිව ඒව ග්‍රහණය කරගන්න දරුවෝ ඒගොල්ලන්ගේ ජීවිත හැඩගස්සා ගන්නවා. දැන් පුතේ මං ඉන්න විදියත් එක්කලා මගේ භාවයත් එක්කලා ගොඩාක් දරුවෝ මේවට මේව නරඹන්නට සහ මේවයි වැඩ කරන්නට ඇත්තටම පෙළඹෙන්නේ නැතිකමක් තියෙන පුළුවන්. මම ඒකට උදාහරණයක් කියන්න. දැන් ගොඩාක් දරුවෝ හැම දරුවෙක්ම භාවනා කරන්නේ නැහෙනි. හැම දරුවෙක්ම මේ දේවල් වලට දැන් මුදල් ඔබට අවශ්‍යයි තමයි. මුදල් ආකර්ෂණ ය සිද්ධ කරන වීඩියෝ පිළිබඳව දරුවෝ ගොඩාක් නැඹුරුතාවය දක්වනවා කියලා මම දන්නවා. නමුත් මේ භාවයේ පිහිටීම කියන්නේ ඔයගොල්ලන්ට හරි ලේසියෙන් ගුරුකමක් දුන්නොත් ඔයගොල්ලෝ ඒක කරනවා. හැබැයි මේකේ අභ්‍යාසය දුන්නොත් දරුවෝ ඒක කරන් ටිකක් මෙලිකමක් දක්වනවා. ඒකට හේතුව අර සුසර වීම තුළ තමයි ඒ භාවයන් තුළ තමයි ඒක එහෙම වෙන්නේ. හැබැයි මට මෙහෙම කියන්නට ඕනේ. දරුවෝ හැම දෙයක්ම දන්නවා. මම මේ ලබා දෙන වීඩියෝස් කොහොම මේ දේශන සියල්ලම හරිම වැදගත් කියලා. ඒ නිසා තමයි ලක්ෂ 4කට ආසන්න දරුවෝ පිරිසක් මේ ශාරජ්‍ය සිම්පල් ලයිෆ් FB page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මම දන්නවා ඔබ මාව පුදුමාකාර විදියට විශ්වාස කරනවා. ඔබ මට ආදරෙයි. ඔබේ හිත ඇතුලේ මා කෙරෙහි ලොකු ලිංගතුකමක් විශ්වාසයක් භක්තියක් තියෙනවා. මම ඒක දන්නවා. හැබැයි ඔබට මම මේ දෙන දේවල් ක්‍රියාවට නංවන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් ඔබ වෙනුවෙන් මේ දේවල් සිදු කරන්නට විශ්වයේ ප්‍රබලතම බලේ ආශිර්වාදය එකතු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබට මේව මගහැරෙන්නේ. එතකොට මේ මගහැරීම සිද්ධ වෙනවා කියලා ඔබට පේනවා නම් දරුවෝ තේරුම් ගන්න මම තව මගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංව ගන්නට ඕනේ. මම ඒ කියන්නේ පුතේ ඔබ වෙතට මේ දැන් මේක මේ දේවල් කරන්න පටන් ගත්තාම අනිවාර්යයෙන්ම දරුවන්ට මුදල් ලැබීම සිද්ධ වෙනවානේ. සෞභාග්‍ය ශක්තිය ලැබීම සිද්ධ වෙනවා. ඒකට මේක කරන්න බැරි වෙන්නේ ඇයි? ඒ ශක්තිය නැති නිසා. ඔබට මේක ඔබ මට ආදරේ. නමුත් ඔබට මේක කරන්න හිත් පහළ වෙන්නේ නැහැ. මේක බලන් හිතෙන්නේ නැහැ. සමහර දරුවෝ මට පණිවිඩයවල තේනවා මම දකිනවා. මම වගා වීඩියෝ හරියට බැලුවා. ඊට පස්සේ මේ වීඩියෝ බලන්න මට හිත දුන්නේ නැහැ. මට හිතුනේම නැහැ බලන්න. හැබැයි එක දවසක් මම ඔබතුමී හීනෙන් දැක්කා. මෙහෙම මට කියලා එවන තේන. එව නැත්තම් මට හිතුණා නෑ මම මේ වීඩියෝ බලන්න මොණි කියලා. එක දවසක් එක දරුවෙක් කියලා එවන තිබුණා මම මොකද
මත්තන්නේ දේකදී මගේ හිතට ලකූ කම්පනයක් ඇති වුණා. මම ටික වෙලාවක් කල්පනා කරලා ගිහිල්ලා බෝධින් වහන්සේට වැඳගෙන හිටියා. ඊට පස්සේ මට හිතුණා ඔබතුමීගේ වීඩියෝ බලන්න ඕනේ. ඔබ තමයි මට ලියලා ඉවන්නේ දරුවෝ. ඉතින් දැන් මට ඒවා කියවනකොට මගේ දරුවෝ ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වුණා කියලා මට කියලියනවා. එක එහෙමම තමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ භාවය වෙනස් වෙච්ච ගමන් හරි විදියට තමන්ගේ ජීවිතේ මම ඉදිරියට යනවා. මම මගේ ජීවිතේ වෙනස් කරගන්නවා. මම මගේ ජීවිතයට සෞභාග්‍ය ශක්තිය එන්නට මාර්ගය විවර කරගන්නවා, රන් දොරටු අරගන්නවා කියන භාවයට ආපු ගමන්ම ඒගොල්ලන්ට මේ වීඩියෝ බලන්න හිතෙනවා. මේ දේශන වලට සවන් දෙන්නට ඒවට හිත එකඟ වෙනවා. ඒවට බාධක ඇති වෙන්නේ නැහැ. ඒකට ගොඩාක් වෙලාවට වෙලා තියෙන්නේ දරුවෝ මේක බාධක වලින් ඉන්න එක තමයි ගොඩක් වෙලාවට ඇත්තටම හේතුව. ඒකට මම දරුවන්ට පළවෙනියටම දැන් මේ ගුරුකම් දෙන වීඩියෝ එකක් මම තෝරගත්තේ මේ පිළිබඳව කියලා දෙන්න. මොකද ඔයගොල්ලෝ ගුරුකම් බලනවා කියලා මම දන්නා ලේසියෙන් කරන්න පුළුවන් දේ ටක්කල බලනවා. හැබැයි අර අභ්‍යාස වලට යෙදෙන්නට සමහරට අභ්‍යාස මගහැරෙනවා, හරියට කරන්න බැරි වෙනවා. දැන් මේ ගුරුකම් කොච්චර කරත් මේ ගුරුකම් වලදී හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නිවැරදි භාවයේ පිහිටනකොට. භාවයේ පිහිටන්න නම් අභ්‍යාස අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එකක් විතරක් නෙමෙයි මේ අභ්‍යාස මාලාව. හරි විදියට මේ මං දීලා තියෙන වීඩියෝ ටික හරියට බලාගෙන ආපු දරුවේ කොහොමද මේ අභ්‍යාස ටික කරන්න කියලා දන්නවා. සමහර දරුවන්ට මේ පිළිබඳව මුලින් ඉඳලම පටන් ගන්න ඕනි කියලා හිතනවා නම් සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවට සම්බන්ධ වෙලා ඔබට මුල ඉඳලා මේ මම කියලා දෙන මාර්ග උපදේශනය අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒකේ මම දරුවන්ට මුල ඉඳලාම කොහොම වීඩියෝ විදිහට ලබා දීලා තියෙනවා. ඒවට සවන් දීලා ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් channel එකේ තියෙන වීඩියෝස් තනියෙන් ඉගෙන ගන්න දරුවන්ට මම හරි කැමති තනියෙන් ඉගෙන ගන්න දරුවන්ට ස්වයං අධ්‍යයනය කරන්නට මම වීඩියෝ දේශන ඔක්කොම දීලා තියෙනවා. මගේ දරුවෝ ඒව බලන්න නිදහස් වෙලාවට හිමින් සැරේ එකින් එක බලමලා බලමලා මේක හරියට තේරුම් ගන්න තේරුම් අරගෙන අභ්‍යාස කරන්න පටන් ගන්න. මොකක්වත්ම තේරෙන්නේ නැත්නම් සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මම කියපු දේ හොඳටම පැහැදිලියි කියලා මම හිතනවා. මොකද සමහර දරුවෝ මම්මුලා වෙලා වගේ හිතා ගන්න බෑ මොකද්ද මේ කොහොමද පටන් ගන්න මේක ඇත්තද මේක මිත්‍යාවද මෙහෙමත් හිතන දරුවෝ ඉන්නවා. ඇත්තටම මේක විද්‍යාත්මකව ශක්තිය නිවැරදිව භාවිතා කිරීමේ ක්‍රමවේදය. මේ ශක්තිය නිවැරදිව භාවිතා කිරීම මේ සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවේදී අපි විවිධ පැතිකඩන් ඔස්සේ භාවිතයට නම්වන. ඉතින් එතකොට ඒ පිළිබඳව තමයි මේ දරුවන්ට කියලා දෙන්නේ. මේකෙදී අපි විශ්ව ශක්තිය ඔබට පෙනෙන්නේ නැති මානයක, ඇත්තටම විශ්ව ශක්තිය ඔබට නොපෙනෙන මානයක භාවිතා කිරීමේ ක්‍රමවේදය තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් මේක ඇත්තටම මගේ දේකුත් නෙමෙයි. මේක ඇත්තටම මේ විශ්වයේ ප්‍රබලතම ශක්තියින්ගේ දෙයක්. එහි පරිවිදකාරයා විතරයි මම. හැම වෙලාවෙම මම ඒක කියනවා. මට ඒ පිළිබඳව නිමිති පහළ වෙමින්, ඒ පිළිබඳව තොරතුරු ලැබෙමින්, ඒව හරියට එකට එකිනෙක ගැළපෙමින් මේක මේ වෙලාවට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා මට ප්‍රබලව දැනෙන්න පටන් අරගෙන තමයි මේව මම ඔබට කියන්නේ. සමහර වෙලාවට ඒක මට කියන්න ඕන වුණාම සමහරවිට මැදියම් රැයේ වුණත් මම වීඩියෝ එක දානවා. මොකද මං කියලා තියෙනවා මම මේක කරන්නේ කාගෙවත් මේ views ප්‍රමාණය පිළිබඳව බලාගෙන නෙමෙයි. ඒ වගේම මේක කී දෙනෙක් ග්‍රහණය කරගනීද හොඳම වෙලෙම කිසි දෙයක් නැහැ. මම මට ඕනේ අටලෝ දහමීම කම්පා වෙන්නේ නැති ජීවිතයක්. ඒක නිසා මම ප්‍රශංසාවවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් දරුවෙක්ගේ ප්‍රශංසාවටවත් මගේ හිතේ මං කම්පනයක් ඇති වෙනවා නම් මම ඒකට කැමති නැහැ. මට ඕනේ කිසිම දෙයක් හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්නට, මට මං ගැනවත් කිසිම උදාමයටපත් වෙන්නට ආඩම්බර වෙන්නට මට අවශ්‍ය නැහැ. මට ඕනේ පුංචි දරුවෙක් වගේ සැදසීමෙන් ඉන්න. ඒ කියන්නේ
මට අවශ්‍ය දේවල් ටික මම වගා කරගෙන ආහාරය තර ගන්නවා. හරියම සරල ජීවිතයක් ගත කරමි. සැනසීමේ ජීවත් වෙන්නට තමයි මට ඕනේ. ඉතින් ඒ අතරේ මේ විශ්වය මාව තෝරගෙන තියෙනවා නම් යම්කිසි රාජකාරියකට දරුවන්ට ඒ රාජකාරිය මගේ හදවතින් නොපිරිහෙලා ඉටු කිරීම තමයි මම කරන්නේ. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන මගේ දරුවෝ ලබා ගන්න කියන එක මට ප්‍රබලවම මතක් කරන්න ඕනේ. හරි. දැන් ඔබේ අපි බලමු මේ ගුරුකම මං කියලා දෙන්න. ඔබේ ප්‍රධාන උළුවස ප්‍රධාන දොරටුවේ උළුවසේ අනිවාර්යයෙන්ම ඇති මෙන්න මේ විදියට දැන් දොරටුව මේ දොරත් මෙහෙම තියෙනවා. මෙතන පොඩ්ඩක් අපි මේවට කියන්නේ මේ කවුළුවක් තියෙනවානේ පුතේ. මේ ලූවර තියෙන තැන ඉහළින් ඔබට යමක් තියන්නට පුළුවන් විදියට ලී බඳ තියෙනවා. මෙන්න මේක සාමාන්‍යයෙන් දැන් අලුතින් ඔබ දොරක් හදනවා නම් මතක තියාගන්න කොස් වලින්ම අනිවාර්යයෙන්ම දොර තමන්ගේ ප්‍රධාන දොරටුව හදන්න. අනිත් ඒවට වෙනත් දේවල් පාවිච්චි කරන්න ප්‍රධාන දොරටුව හරි කමක් නැහැ. කොස් වලින් කොස්ලී කරන්න. කොස්ලී නැත්තම් කිරි ගහක ලීයකින් සිද්ධ කරන එක ගොඩාක් වටිනවා. හැකි පමණ අර විදිහට කරන්න මතක තියාගන්න. එතකොට ඔබේ මේ ප්‍රධාන දොරටුව දැන් අපි හදන්නේ බලගන්න. මේ බලගැන්වීමේදී ඔබේ මේ ප්‍රධාන දොරටුවේ උළුවස උඩින් කපුරු පෙති, කපුරු බෝල නෙමෙයි, සාමාන්‍ය කපුරු පෙති ටිකක් මොනවා හරි ඔබට පුළුවන් මෙතෙන්ට ඉටිකොලයක් වගේ දාන්න. උඩින් ඉටිකොලයක් දාලා කපුරු පෙති ටික තියන්න පුළුවන්. ඒ ලීයට හානියක් සිද්ධ වෙන්නේ නැති විදිහට කපුරු පෙති ටිකක් ප්‍රධාන උළුවස උඩින් තියන්න. ඒ හැම කපුරු පෙත්තකටම ඉටිකොලයක් දාන්න මෙතන උඩට. ඒ ඉටිකොලේ දාපු තැන කපුරු පෙති ටිකක් තියන්න. එහෙම නැත්තම් ඔබට මේ වගේ ඒ පේන විදිහට මම කියන්නම්. ඔබ තීරණය කරන්න පුතේ මේ බලගැන්වීමක් අපි කරන්නේ. ඔබට නොපෙනෙන විදිහට මේක තියාගන්න හැකියාව තියෙනවා නම් මැටි පහන් කීපයක් අරගෙන දැන් සමහර දරුවන්ගේ දැන් මේ තියෙන මේ අපි ඉදිරිපසින් බලනකොට මේ විදිහට පේනවා උළුවස. පිටුපසින් බලනකොට හොඳට ඉඩ තියෙනවා. අර යමක් තියන්න පුළුවන් විදිහට ඉඩ තියෙනවා. එළියට පේන්නේ නැහැ යමක් තියලා තියෙනකොට. අන්න එහෙම තියෙනවා නම් උගලන්ට පුළුවන් මැටි පහන් අරගෙන මැටි පහන් පහකට කපුරු බෝල ටිකක් දාලා ඔබට අවශ්‍ය නම් තියාගන්නත් පුළුවන්. මෙතෙන්දී අනිවාර්යෙන්ම මේක ඔබට අපි හිතමු සමහර දරුවන්ගේ දැන් නවීන විදියට හදන ගෙවල් වල මේ විදියට ලූවර නැතුව තනි කරම තියෙනවා. එතකොට ඔබට හැකියාව තියෙනවා නම් gedara ඉදිරි පසින් නෙමෙයි, ඒ කියන්නේ කෙනෙක් බාහිරින් මෙහෙම ඇවිල්ලා ඇතුල් වෙන පැත්තේ මේ පැත්තෙන් නෙමෙයි, අනිත් පැත්තෙන් පුංචි රෙදි පොට්ටනියක් වගේ හදලා හරි පොඩ්ඩක් නොපෙනෙන විදියට කපුරු බෝල කීපයක් මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි ඔබට එල්ලලා තියන්න පුළුවන් නම් ඔබ වෙතට ප්‍රබල මුදල් ආකර්ෂණ බලයක් ඇති කරගන්නට හැකියාව තියෙනවා. එහෙමත් දරුවන්ට හැකියාව නැත්තම් පොඩ්ඩක් මම දරුවන්ට මේක කියලා තියෙනවා. නොපෙනෙන විදියට දෙපැත්තෙන් දොර දෙපැත්තෙන් කපුරු බෝල දාපු මැටි පහන් දෙකක් තියලා තියන්න. අනෙක් විශේෂිතම දේ තමයි ඔබට ගන්න පුළුවන් ඉරිවේරිය කොළයක්. ඉරිවේරිය කොළයක් අරගෙන උදේ පාන්දර මේක පොඩි කෙම් ක්‍රමයක්. මම මේකත් මේ වෙලාවෙම කියලා දෙනවා දරුවන්ට. ඉරිවේරිය කොළයක් අරගෙන කතා කරන්න එපා උදේ පාන්දර හිරු නැගෙන වෙලාවේ. තමන්ගේ අත උඩ තියාගන්න තමන්ගේ හිරු රේඛාව තියෙන තැන. වම් මතේ ගෑනු කෙනෙක් නම් වම් මත, දකුණු කෙනෙක් නම් මේ පිරිමි කෙනෙක් නම් දකුණු අත, වම් මත උඩින් තියාගන්න ඉරිවේරිය කොළයක්. ඉරිවේරිය කොළේ තියාගෙන ඉරිවේරිය කොළේ නාරටිය තමන්ගේ අතේ හිරු රේඛාවට තියලා හොඳට නාරටිය උඩින් පිරිමදින්න ටිකක් වෙලා පිරිමැදලා ඉරිවේරිය කොළේ හොඳට පොඩි කරන්න. ඒ පොඩි කරලා ඒ බිඳු ටික ඒ කොළේ තියෙන යුෂ ටිකක්
තමන්ගේ මේ වම් මතේ හිරු රේඛාවේ ගා ගන්න. ඒ ගාලා තමන්ට අවශ්‍ය කරන මුදලක් තියෙනවා නම් ඒ මුදල තමන්ගේ අත උඩ තියෙනවා දකින්න. අපි හිතමු ඔබට ලක්ෂ 50ක් ඕනේ නම් දැන් මෙතන ලක්ෂ 50 තියෙනවා තමන්ගේ අත උඩ. මේම පීරල බලන්න මෙන්න ලක්ෂ 50 තියෙනවා. ඊළඟට කාටවත් පෙන්නන්නේ නැතුව මේ ඉරිවේරිය කොලේ තමන්ගේ හිරු රේඛාවේ ගාලා තියෙන ඒ ඉස්ම ටික තමන්ගේ ප්‍රධාන උළුවස්සේ ප්‍රධාන දොරේ නෙමෙයි ප්‍රධාන උළුවස්සේ ඉදිරිපස නෙමෙයි පිටිපස. ඒ කියන්නේ තමන්ගේ මේ කෙනෙක් බාහිරින් කෙනෙක් එන මේ පැත්තේ නෙමෙයි තමන්ගේ ගෙදර ඇතුල් පැත්තේ ප්‍රධාන උළුවස්සේ හරියටම මැදින් මේ තමන්ගේ හිරු රේඛාවේ තියෙන හිරු රේඛාවේ තමන් ගාලා තියෙන අර ඉරිවේරිය කොලේ යුෂ ටික ආලෙප කරන්න. කෙලින්ම අත ගිහිල්ලා මෙහෙම හිරු රේඛාවේ තන තියන්න විතරයි තියෙන්නේ. ඔබ බලන්න පුතේ හරියටම මේක තමන් විශ්වාසයෙන් පුදුමාකාර භක්තිමත් මේක සිද්ධ කරන්න වරු තුනයි යන්නේ. වරු තුනෙන් ඔබට අවශ්‍ය කරන මුදල ලැබෙනවා. ඒ වගේම ඔබට මේක දවස් තුනෙන් තුනට අලුත් කරන්නට පුළුවන් නම් ගෙදර කිසිම අගහිඟයක් වෙන්නේ නැහැ. ඔබට හැමදේම ලබා ගන්න මුදල් ලැබේ. කොහෙන් හරි බඩු මළු ලැබේ. හැම කවුරු හරි ආදරයට හරි මුදල් කීයක් හරි ඔබේ බැංකු ගිණුමට එවයි. ඔබට පුදුමාකාර විදිහේ මානසික නිදහසක් ඇතුව ඔබට පුදුමාකාර විදිහේ මූල්‍යමය නිදහසකුත් ලබා ගන්නට මේ අභ්‍යාසය සහ මේ ගුරුකම ඔබට පුදුමාකාර විදියට උදව් වේ. හැබැයි මේක කරන්න ඕනේ ඔබේ ඉසෙල්ලම මේ උළුවස්ස කපුරු බෝල වලින් බලගන්නලා ඉන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න යන්න එපා. මුලින් කපුරු බෝල හරි කපුරු පෙති හරි මේ උළුවස්ස උඩින් තියලා තියන්න. එහෙම නැත්නම් උළුවස්ස ළඟින් පුංචි පොට්ටනි දෙකක් ඉල්ලලා හරි තියන්න. ගැටලුවක් නැහැ. මේ විදියට සිද්ධ කරන්න අනිවාර්යෙන්ම ප්‍රතිඵල ඔබට ලැබෙයි. ඉතින් අවශ්‍ය ඕනම දරුවෙකුට සම්භාගයේ රඳවුරට වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාවට අනිවාර්යෙන්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන්නට ඔබ දැනුවත් වෙලා ඉන්නට ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. හේතුව තමයි අපි ඩොලර් තමයි ලංකාවට ගෙන්න ගන්නට ඕනේ. ඒ වගේම අපිට අමතර ආදායමක් ලබා ගන්නට ලේසියෙන්ම පුළුවන් ක්‍රමය තමයි අන්තර්ජාලය හරහා මුදල් ලිපීම. ඉතින් අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාවේ වීඩියෝ 72ක පාඨමාලාවක් මේක. මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් හැම ක්‍රමයක් පිළිබඳවම විශ්වාසවන්තව මුදල් අපිට ලබා ගන්න පුළුවන් හැම ක්‍රමයක් පිළිබඳවම දරුවන්ට කියලා දෙනවා. ඔබට බලන්නට පුළුවන් කොච්චර දරුවෝ ලක්ෂ ගණනින් මුදල් තමන්ගේ ගිණුම් වලට ගෙන්නගෙන තියෙනවද කියලා ඒ හැමදේම දරුවන්ට කියලා දෙනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි අන්තර්ජාලයෙන් මුදල් ලිපයන්නට සහ දැන් මේ දැනුම පොතේ හැමදාම යාමත් කාලීන වෙනවා. ඒ දැනුම නිවැරදිව තමන්ගේ ජීවිතයට හැමදාම එකතු කරගන්න මටම සීමා වෙන්නේ නැතුව ඔබට තනියෙන් මේ පිළිබඳව අධ්‍යයනය කරමින් ඉස්සරහට යන්න අවශ්‍ය කරන මඟ පෙන්වීමත් මම ලබා දෙනවා. ඉතින් පොඩි මුදලකට හැමදේම පිළිබඳව අධ්‍යයනය කරන්නට ඔබට හැකියාව ලැබෙනවා. මේ පාඨමාලාවේදී අවශ්‍ය ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්නට හැකියාව ලැබෙන බව මතක් කරන්නට ඕනේ. ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඒ වගේම අවශ්‍ය ඕනම දරුවෙකුට සෞභාග්‍ය පළඳු කට්ටලේ සහ හිරුමැණික් ලබා ගන්නට පුළුවන්. තමන් මොනාහරි රැකියාවක් කරනවා නම් ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයක් තියෙනවා නම් ව්‍යවසායකයෙක් විදිහට නැගී හිටින්නට දරුවෝ උත්සාහ කරනවා නම් නිල්මැණික් බලකරනල ලබා ගන්නට පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඒ හැම දරුවෙක්ම ඒක තමන් හරි භාවයේ ඉන්නවා නම් දරුවන්ට ඒ ශක්තිය ඉබේම ලැබේ. තමන්ට ආශිර්වාද පළිඟු ගන්න හිරුමැණික් ලබා ගන්න මුදල් තමන්ට හිතා ගන්න බැරි ක්‍රමවලින් ලැබේවි. මගේ අභ්‍යාස කරනකොට ඒ මුදල් වලින් තමයි මම නිර්දේශ කරන්නේ ආශිර්වාද පළිඟු සහ හිරුමැණික් ලබා ගන්න කියලා. ඒක සමහර දරුවහනෝ මට හොඳ දේ මොකද්ද කියලා ඒක එහෙම තීරණය කරන්නේ නැහැ. ඒක තමන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතාවය වෙන්න ඕන. නිවැරදිව අභ්‍යාස කරනකොට තමන්ට දැනෙනවා මට පළිඟු දෝනේ, මට මැණික් ඕනේද, මට මොන මැණික් දෝනේ. ඒක තමන්ට දැනෙනවා. ඒක තමයි දරුවෝ ලබා ගන්නට ඕනේ. සෞභාග්‍ය රඳුරට වැඩමුළුවේදී
දරුවන්ට බලගැන්වෙන්නට අවශ්‍ය කරන ශාක මොනවද කියන එක මම කියනවා. දැන් සමහර දරුවන්ගේ ආධ්‍යාත්මික ගැටලු තියෙනවා. ඒගොල්ලන්ට ඒ ආධ්‍යාත්මික ගැටලුවට අවශ්‍ය කරන ශාක වර්ග තියෙනවා. ඒවා මට ප්‍රසිද්ධියේ මෙහෙම පොදු වීඩියෝ වලදී කියන්නට ඇත්තටම අවසර නැහැ. ඒ දරුවන්ගේ ගැටලු පිළිබඳව හරියට අධ්‍යයනය කරන තමයි ඒ දරුවන්ට ඒවට අවශ්‍ය කරන පිළියම් දෙන්නේ. ඉතින් එහෙම අවශ්‍ය කරන මොනවද තමන් මේ තමන්ගේ මේ ශක්ති අවහිරතාවන් බුදවන්නට අවශ්‍ය කරන දේ මොනවද කියන එක ශාක වලින් තමයි මම ලබා දෙන්නේ. සිව් බලය එහෙම නැත්නම් ආශිර්වාද පලිඟු වලින් සිව් බලයම ඔබට ඕනේ. ඔබට අවශ්‍ය කරන සංඛ්‍යාතයන් හතරක් ඔබට ලබා දීම සිද්ධ කරනවා. ඒක වෙනස්ම විදියකට ඔබේ ඕරාවට හරියන විදියට තමයි බලගන්න ලැබන්නේ. එතකොට ඔබට ඒක ලබා ගන්නට හැකියාව ලැබෙනවා. හිරු මැණික් සහ නිල් මැණික් අනිවාර්යම සෞභාග්‍ය ශක්තිය ඔබ වෙතට ලබා ගන්නට මුදල් ආකර්ෂණය කරන්නට අනිවාර්යෙන්ම නිවැරදිව බලගන්නකො හිරු මැණික් ඔබේ හිරු රේඛාව මත තියාගෙන හිරු එළියෙන් බල ගැනීම කරන්නට ඕනේ. ඒක කරන්නේ කොහොමද කියන එකක් දරුවන්ට ඒවා ලබා ගන්නකොටම මගේ සහායකවන්ගෙන් ඒ උපදෙසුත් ලබා ගන්නට පුළුවන් බව මතක් කරන්නට ඕනේ. ලංකාවේ හිටියත් පිටරට හිටියත් දරුවන්ට මේවා බොහොම පරිස්සමට තමන්ගේ නිවසටම ගෙන්වා ගන්නට පුළුවන්. ඒ වගේම විශාල මැණික් සහ විශාල පණිපු දරුවන්ට භාවිතා කරන්න පුළුවන් සෙල පුංචි ආශිර්වාද පණිපු සහ හිරු මැණික් ලබාගෙන පස්සේ තමන්ට මුදල් ලැබෙනකොට තමන්ට ඒ බලය ප්‍රබලව ලබා ගන්නට ඒක තව ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. සමහර දරුවෝ මම දැක්ක අහලා තියෙනවා මේ අභ්‍යාස කරන්න මේ පලිඟු සහ මැණික් අවශ්‍යමද? නෑ, ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔබ අභ්‍යාස කිරීම. අභ්‍යාස කරන ඔබේ ආධ්‍යාත්මික ශක්තියෙන් මේ සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන මට්ටමට ඔබ එන්නට ඕන. ඉතින්දී තමයි සෞභාග්‍ය රන් දොරටුව ඔබට විවර වෙන්නේ. ඉතින් තමයි ඔබට මුදල් ගලාගෙන එන්න පටන් ගන්නෙ. එතකොට ඒ ශක්තිය ඔබ වෙත හැමදාම බලපවත්තන්නට ඒකාකාරීව තියාගන්නට තමයි ආශිර්වාද පලිඟු සාහිරු මැණික් ඔබට ලබා ගන්නට කියලා නිර්දේශ කරන්නේ. ඒකෙන් ඒ ඔබ ආකර්ෂණය කරපු ශක්තිය ඒකාකාරීව තියෙනවා පුතේ. දැන් ඔබ දන්නවානේ අපිට ඕන තරම් මුදල් ලබා ගන්න පුළුවන්. නමුත් මුදල් වලින් වැඩ ගන්න බෑ. මුදල් තමන් කෙරෙහිම තියාගන්න බෑ. මෙන්න මේක නැති කිරීම තමයි මේකෙදි කරන්නේ. අවශ්‍ය ඕනම දරුවෙකුට ඒ ශක්තිය දැන් ඔබ දැකලා ඇති. පලිඟු වැඩියෙන් භාවිතා කරන දරුවෝ පලිඟු කට්ටල් කීපයක් තියෙන දරුවන්ට ප්‍රබල මුදල් වාසනා ලැබෙනවා සහ ඒවයි ඉතිරි ඒවා ඉතුරු කරන ක්‍රම ඒගොල්ලන්ට ගොඩාක් ආයෝජන සැලැස්මවල් පුදුමාකාර විදිහට ලැබෙනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ඒවා බලගන්නකොට ඒගොල්ලන්ගේ මුදල් ඉතුරු වෙනවා. ඒගොල්ලන්ගේ සෞභාග්‍ය ශක්තිය ඒගොල්ලෝ වෙතම බලපවත්වමින් තියෙනවා. ඒක තමයි හේතුව. දැන් මේක දරුවන්ටම තේරෙයි මේවා කරන්න පටන් ගත්තාම. ඉස්සෙල්ලා ඔගොල්ලෝ තනියෙන් කරන්න. කරාට පස්සේ ඒ තැනට ඔගොල්ලන්ට දැනෙනවා ඒක. ඒක දැනෙනවා. ඒක මං කියනවට කරන්න එපා. ඒක දැනෙනවා. දැනෙන මොහොතදී ඒක ලබා ගන්න. පැහැදිලි විදිහට මම කියන්නේ. ඉතින් මට ඕනේ මගේ දරුවෝ හරි මාර්ගය යවන්න. මේක මම ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ. මේක විශ්වය මට පෙන්න පුදී. ඒ මාර්ගය තමයි මම මේ ඔබ එක්කගෙන යන්නේ. ඉතින් මගේ දරුවන් මේ මම කියන දේ නිවැරදිව ග්‍රහණය කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ව්‍යවසායික බලාගාරයටත් ඔබට එන්නට පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක පේජ් එකට ඇවිල්ලා පේජ් එකට පණිවිඩයක් එවලා ඔක්කොම විස්තර ලබා ගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දිනාටම. channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. ඔබට අවශ්‍ය නැවත මේ දේවල් පිළිබඳව දැනුවත් වෙන්නට. එතකොට ඔබට හැකියාව ලැබේ. ඉතින් ඔබේ ආතරයට මේ පුදුමාකාර ලෙන්ගතුකමට මට හැම වෙලාවෙම ඔබට ස්තුතියි කියන්නට ඕන පුතේ. ඒක පුදුමාකාර දෙයක්. ඒ හැම දෙයකටම ස්තුතියි. හැමදාම මගේ ආශිර්වාදයෙන් මගේ දරුවන්ට ලැබෙනවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.